වාශාත් ප්‍රියංගදත් පිටකොටුවෙන් බැස්සේ මීට පැයකට පමණ පෙරය. ප්‍රියංගදාට වාශාව තනියෙන් බැංකුවට යවන්නට සිතුනේ නැත. මගේ සර්ටිෆිකේට් ටික එන ගමන් ගමු. දැන් බැංකුවට ගිහින් උඹේ වැඩේ කරමු. ඒත් ප්‍රියා, උඹ කියන්නේ බොහෝ තනියෙන් යවන්න කියලාද? බෑ කිල්ලේ. අපි රැවෙන්න කලින් යන්නත් ඕනනේ. ඒක පුළුවන්. රෑනුත් මන් දන්න තැනක් තියෙනවා නතර වෙන්න. උඹ බය වෙන්න එපා. මට මේ කොළඹ නතර වෙන්න තැනක් නෑනි කෙල්ලේ. මන් දන්නවා යමන් බැංකුවට. වාශාත් ප්‍රියංගද නොගේගොඩ බැංකුවට යන්නට පස්සෙට නැංගිින් පසුය. එ යන අතරවාරේ පොතල පැත්තරද ගොස් ඔහුගේ මුණ බලාගත යුතුය. යාලි මාස 10කට ඒ මුණ පෙනින්නේ නැත. කොළඹ සිදුවීමෙන් පැවති කිසියක් වාශා දැනුන්නේ නැත. හිට විමුක්ති විහාරයේදී ඇති බවද ඇය දැනුන්නේ නැත. එවන්නම් දැනුණා නම් ඇයි මේ ගමන කිසි විටකවත් එන්නේද නැත? වාශාත් ප්‍රියංගද නුගේගොඩින් බැස්සෙත් ශ්වේතා විමුක්ති දුන් චික්පත රැගෙන බැංකුව වෙත පියනගෙවිත් එකම විටේ. වාශා බැංකුවට යන්නට ප්‍රථම පොත්වලට පෙනෙන නොපෙනෙන මානෙය තිබූ කඩේක දොරකඩට වී ඒ දෙස බැලුවාය. ඔහුගේ වාහනය පොත්වල ඉදිරිය ඇත. අනේ වස්තුයි, චුට්ටකට එළියට එන්නකෝ. මටයි මගේ පෙටියට එවාගේ මොන ටිකක් බලා ගන්න. වාශා සිටී ප්‍රියංගදාගේ අත දැඩිව අල්ලාගෙන. අයියා ඇතුළෙනි කියලේ. අනේ කොහමද? වාශාට ඇඬුනි. ඔහුගේ මුණ බලා ගන්න නම් පොත්වලට යහ යුතුමේ. ඒ කෙසේ නම් කරන්නද? එහෙත් ඒ මුණ නොබලා යා නොහැක. කොහොමටත් යා නොහැක. අපි ටිකක් වෙලා ඉමු කෙල්ලේ. අයියා එළියට එයි. මං කොච්චර අසරණද? වාශා දෙනතේ මතෝ කඳුළු පිසදමමින් සිතුවාය. එහෙත් දිගටම කඳුළු උණයි. ඇහැ කඩේ අගොට වී පොත්තල දෙසම බලා උණයි. මුලින්ම ශ්වේතා දුටේ වාශාව නොවේ, ප්‍රියංගදාවයි. ඇහැව දකිද්දී කෙල්ලට මහා සතුටක් ඇති විය. එකින් වාශා ගැන තොරතුරක් ලබාගත හැකි බව ඇයට ප්‍රියංගදාව දුටුවනම හැඟී ගියේ. ප්‍රියංගදා ළඟට දුවගෙන එන්නට හදද්දීම දුටු දසුනින් ශ්වේතා උන් තැනම ගල් ගැසුනි. ඇයට සදාගත නොහැකි විය. එහෙමම මදටි යටතරම් කඳුළු කැට දෙකක් ශ්වේතාගේ දැසින් පැන්නේ. ඇය දුටේ ECC පොත්තල දෙස බලමින් උන් අසරණ වර්ෂාවයි. ශ්වේතා අතකින් මෝසාගත්තේ ඇයට එහෙමම ඇඬෙන්නට ආනිසයි. කෙල්ල අඩියක්වත් පෙරට තබන්නට බැරි තරමට ගල් ගැසී උන්නායි. දෙයියනේ මේ කෑ ගසා ඇයට කතා කරන්නට හැදුවද හැකිමින් වචනයක්වත් පිට වූයේ නැත. ඊළඟ තප්පරයේදී ඇය අමාරුවෙන් වෙවුලන දෙපා වාරු කරගෙන වාශා වෙත දුවාවායි. කෙල්ලන් දෙදෙනා එකිනෙකාව දැක්කී අඩි 5ක් පමණ පරතරයක් ඔවුන් අතර තිබියදී කෙල්ලෝ දෙදෙනාටම ඇඬුනේ කොමිටේ. නංගී නං, වාශා කතා කළේද අමාරුයිනි. ඊළඟ මොහොතේදී ඔවුන් දෙදෙනා එකිනෙකාව වෙලඳගත්තේ අඩාගෙනමයි. ප්‍රියංගදා දෙදෙනාගේම හිස පිළිමැද්දායි. අනේ අක්කි මම මුකුත් කියන්න එපා කෙල්ලේ. මං දන්නවා මාව හෙව්වා කියලා. අනේ මං හිතුවේ නෑ අක්කි මෙහෙම අනන් එපා නංගියේ. ශ්වේතා වර්ෂාගේ මූණ පමණ නොව අතපය දත කෑවාය. මට හරි සතුටුයි. අනේ අයියා ඇතුළේ ඉන්නවා. අපි අංකෝ. මේ දැනුත්, ශ්වේතා ගොත ගසමින් කීවාය. දැනුත් මතක් කළාද? නොකරන්නේ කවදද? ඒ ජීවිතේම එහෙම කියන්න එපා කෙල්ලේ. අපි ටිකක් එහාට යන් අක්කේ. ශ්වේතා වර්ෂාවත් ප්‍රියංගදාවත් රැගෙන මාවතින් තරමම් මෑතින් වූ ගස යටට ගියායි. දැනුත් ඇස්සල කඳුළු තියන් උන්නේ. පව්, බලන් ඉන්න බෑ, මේ වගේම තමයි. ශ්වේතා කියේ වාශාගේ දෙනෙත් දෙස බලාය. අපිට එහෙම ඉන්නම වෙනව නංගී. ඒත් ශ්වේතා වාශා දෙස බැලුවේ බියමසුවේ. මේ සිදුවන කිසිවක් ඇය දන්නේම නැද්ද? අයියා ගොඩක් අසරණ වෙලා ඉන්නේ. හරි පුදුමයි. ඒ තක්කට ආදරේ නේද කෙල්ලේ? කොහොමද එහෙම ආදරේ කරන්නේ? දැන් ඔයා මෙතන හැංගිලා හිටි අයියාව බලන්න නේද? වාශා දැස් මිරිකමින් හිස සැලුවායි.
ඇයි දෙයෝ මේ අපරාධි කරන්නේ? ශ්‍රීතා බිම්බලාගෙන කීවාය. වාෂාට ඇගේ මුහුණින් අමුත්තක් දැන්නේ. ඇය තදින් ඇගේ අත අල්ලා ගත්තාය. නංගී, ඒක එහෙමම වෙයිද අක්කේ? ශ්‍රීතා කතා කළේ අඬමැනි. මොකද්ද නංගී? එකවරම ශ්‍රීතා හිසේ සෙව්වාය. නැත, ඇය දන්නේ නැත. හෙට මේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන බව ඇය දන්නේ නැත. අක්කා දන්නේ නැහැ. ශ්‍රීතා ඇසේ ගොතගසමිනි. එහෙසේ වේනම් කොච්චර අපරාධයක්ද? මොකද්ද කෙල්ලේ? මොකද්ද? මොකද්ද වෙන්නේ? මේ හෙට වෙන්න යන දේ. වාෂාගේ පමනන්ව එයා සවුන් ප්‍රියංගදාගද යටිපතුළු සීතල වීගෙන කියේ. නංගි මොකද්ද හෙට වෙන්නේ? ඇයි උඹ මේ? කෙල්ලට ආයෙත් ඇඬුනි. වාෂාට මහා බියක් දැනෙන්නට විය. ඇයි ශ්‍රීතාගේ උරතලයෙන් මතින් සුරත්තබේ ගල් ගැසුණක් මෙනි. නංගි, එයාල එක කරයි දක්කේ? මාව උච්චන්නේ නැතුව කියපන් වස්ත්‍රේ. මොකද්ද? ශ්‍රීතා වාෂාගේ දෑතින් මල්ලා ගත්තාය. ඊටත් පසු එක දිගට වාෂා දෙස බලා උන්නාය. අක්කේ, මොනවද වෙන්නේ නංගියේ? මංජුලාගේ අයියාගේ වාෂා කතා කළේ නැත. ඇය එක දිගටම ශ්‍රීතා දෙස බලා උන්නාය. ඒ පුදුමාකාර බැල්මකි. පුදුමාකාර බැල්මකි. ටික වෙලාවකට පසු ආශා ශ්‍රීතා දෙස බලාගෙන කඳුළු අතරින් සිනාසුනාය. ශ්‍රීතා පමණක් නොව ප්‍රියංගදාද ඒ දෙස බලා වුණේ පුදුමේනි. හෙට උදේ 10ට වෙඩින්නේ. ශ්‍රීතා කියන්නට ගියේදී වාෂා වැළක්වාය. මගේ විමුක්ති මට එහෙම කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අපරාධ වෙඩින් එකට එන කට්ටිය. මනමාලේ ඉඳි මනමාලයා නැහැ. පව්. වාෂා කතා කළේ එක කඳුලක්වත් නොහෙලාය. ශ්‍රීතා ප්‍රියංගදා දෙස බැලුවාය. එසේ වන්නේ කෙසේද? හෙට මුළු මොරගඩ පරම්පරාවම ඉදිරියේම ඒ මංගල්‍යය සිදුවේ. මට මගේ විමුක්තිය විශ්වාසයි. මටත් වඩා. එයා දෙවියෙක්. එයා මගේම විතරයි. එහෙම කාටවත්. ඒ ටික කියාගෙන යද්දී වාෂාගේ කටහඬ බිදී ගියේ. අඩන්න එපා අක්කේ, දරා ගන්න. අය අසරණයි. එයා එහෙම අසරණ වෙන්නේ නැහැ. එයා මගේ. කාටවත් මගේ විමුක්තිය අයිති වෙන්නේ නැහැ. ශ්‍රීතා වාෂාගේ අතකින් තදින් අල්ලා ගත්තාය. එහෙනම් යන්. වාගේ විමුක්තිය ඔයා හොයනවා. දුක් විඳිනවා. ගිහින් බලන්න වාගේ කොල්ල දුක් විඳින හැටි. යන්. උදේ මුණ දකිත්ති. ශ්‍රීතා අඬමින් පුත්තල බින්නෝය. මොනා කරන්න යනවද? කොහේ ආයිද? දෙයියෝ තමා දන්නේ. අනේ ඔයා වෙනුවෙන් වාගේ විමුක්ති පිච්චෙන හැටි වා දන්නවනම්. මන් දන්නවා නංගී. එයා එහෙම දුක් විඳින්නේ මන් නිසා. මේ ඉඟට කෙල නිසා. කිහින් එකපාරක් ඒ මූණ අතගාලා එන්න. වාෂා බැලියේ තමා අත්ල දෙසේ. එහෙම පුළුවන් නම් කොච්චර හොඳද? ඒත් වෙඩින් කාඩ් බෙදලා රටට මණ්ඩ බෙර ගහලා මහා මගුලක් කන්න යන්නේ. මට පුදුමයි. එයාලා පව්. වාෂා මහා පාර දෙස බලාගෙන සිතුවාය. ඒත් ඔයාගේ විමුක්ති මොනවා කියලා කරන්නද? දන්නේ. ඒත් එයා පපෝ කඩා හිරීගෙන එනසයක් වාෂාට දැන්නේ. එහෙමම ඇගේ දැස් මලානික වී නිලංකාර වීගෙන යන්නට විය. ඇය කඩා වැටුණේ ප්‍රියංගදාගේ වතටේ. අනේ කෙල්ලේ. ප්‍රියංගදා කෑගස්වාය. අනේ අක්කේ, මේ මොකද උනේ? ප්‍රියාක්කේ, ඇයි මේ? ඉක්මන් කරපන්නංගේ. අර පොඩි කඩේට අරගෙන යන්. ප්‍රියංගදා ශ්‍රීතා දෙන්නාම එක්ක වාෂාව වත්තම් කරගෙන අසලෝ කුඩා තේ කඩේට ගෙන ගියවේ. අනේ වතුර ටිකක් දෙන්න. කඩේ වුණු ඇසක මුදලාලි වහා වතුර වීදුරක් දුන්නේ. ප්‍රියංගදා වඩාත් බියවේ වාෂාවුන් තත්ත්වේ නිසායි. අනේ මේ තත්ත්වේ තියෙද්දි කෙල්ලට කියවෙන්නට ගියදී ප්‍රියංගදා ගිලගත්තාය. වාෂාගේ මුහුණට වතුර ඇසමින් ශ්‍රීතා ප්‍රියංගදා දෙස බැලුවාය. නෑ, නංගි දිගටම අසනේ පින් හිටියේ. පව්. ශ්‍රීතරේ ගැන සැකියක් ඇතිනොවීම ප්‍රියංගදාගේ සැනසීමට හේතුය. කෙල්ලේ, කෙල්ලේ. වාෂා වතුර බින්දු මුහුණ මත තිබීදී තෙනි තීව්‍ර කළේ අමාරු වෙනි. ඇය ප්‍රියංගදාගේ උරතලයට බර වී අලි තැනුවාය. එහෙම වෙන්න බෑ නේද ප්‍රියා? මගේ විමුක්තිය එහෙම. ප්‍රියංගදාගේ පමනන් නොව ශ්‍රීතාගේද බඩපොපුව පිච්චියගෙන ගියේ. යාට කරදරයක් නෑ නේද? නෑ. ඒත්
මට මොනවද කියන්න එපා නංගි. එයාට මංජුලාව බඳින්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එයා මගේ. එයා මගේ මේ උකලේ නිදාගෙන කිව්වේ. මගේ දෙයියෝ මාව දාලා යන්නේ නැහැ. යන්නෙම නැහැ. ආදරයකට මේ තරම් බලයක් ඇද්ද? ශ්‍රීතාට උදේ විමුක්ති කීදේ සීවිය. නංගි හිතනවද මං එහෙම කරයි කියලා? පුදුමය. ඔය විශ්වාසෙම ඉන්න රත්තරන්. ඒකත් තව පැය ගියේද? වහා කියන්න වාගේ විමුක්තිව එහෙම ඒකිට දෙන්න එපා කියලා. කියන්න දෙයක් නෑ නංගි. දෙයියෝ එහෙම කරනවා. වාෂා නැගිට්ටයි. එහෙනම් සුවේතාද නැගිට්ටයි. උදේ අයියා මේ චෙක් එක දුන්න මාරු කරගෙන එන්න කියලා. ලොකු ගාණක්. මිච්චර ගාණක්. ඇයි? දන්නේ. ඔහු මේ තරම් මුදලක් එකවර ගන්නෙ ඇයි? බුක් ෂොප් එක මාසයක් දෙකක් මට බලා ගන්න පුළුවන් නේද කියලා වාෂාට විමුක්ති එසේ කියන්නට ඇත්තේ ඇයිදයි සිතා ගන්නට නොහැකි විය. නංගි කියනකි මේ අද්දකින් ඕන දෙයක් කරන්න. මට ජීවිතයක් දුන්නේ ඔයා. වාෂා ශ්‍රීතාගේ දෑත තදින් අල්ලා ගත්තායි. කියන්නක්කි මාව මෙහෙම හම්බුණා කියලා අයියට කියන්න එපා. එයාට මේ වෙලාවේ මංගාවට ඉන්න බෑ. ඒත් මට තේරෙනවා නංගි. යන්න පුළුවන් නම් මම මේ සෙරප්පු දෙක දාලා බුක් ෂොප් එකට දුවන් යන්නේ. ඒත් බෑ. මට පිටිට යන්න කියලා. අනේ මං දන්නවා. කියන්න එපා. එයා එකෙන් තවත් අසරණ වෙනවා. මට පොරොන්දු වෙන. මං පොරොන්දු වෙනවා. කියන්නේ. ඒත් මට අක්කා ඉන්න තැනක්. මං ඔබට කතා කරන්නම් නංගි. ඔයා නැතුව කොච්චර පාළුද? බුක් ෂොප් එකම හිස්. දවසක එනවා. ඕකම යා කිව්වා. අයියා දුදී කිව්වා. ඉන්න බුක් ෂොප් එක දාලා යනවා කිව්වම යා කිව්වා. අද කිව්වා. මොකද්ද කිව්වේ? දවසක අපි දෙන්නම් බුක් ෂොප් එකට එනවා කියලා. කඳුළු අලුත්තිය. ඒවා එහෙමම පැන්නේ. ඇය ප්‍රියංගදා දෙස බැලුවේ බලන්න කියා මෙනි. ඔව් එනවා. කවදා හරි එනවා. මං අයියට කියන්නේ. ඒ දවසක එයාට ඇවිත් මං ඉනවා වස්සුවේ. මං කොහොමද මගේ පණ නැතුව ඉන්නේ? අක්කා ජීවත් වෙන්නවත් කොහොමද? මම ගිහින් සල්ලි ටිකක් කොත් අරන් ඉන්නද? වාෂාට මේ කෙල්ලගෙන ඇතිවේ පුදුමාකාර දුකකි. එපා කෙල්ලි. දැනට තියෙනවා. ඕන නොවුනොත් මං උඹට කියන්නම්. අනේ පව්. දැන් ගියානම් දෙන්නටම දෙන්න ගැනම දුක හිතේ. වාෂා උණු කඳුළු ගලන දිනත පිස්සදා ගත්තාය. ඊටත් පස්සෙ සිනාසෙන්නට වෙර දරුවාය. උඹත් වෙඩින් එකට යන්න ඇඳුම් ලෑස්ති කළාද? මම අක්කා එහෙම හිතනවද? මං උඹ ගැන දන්නවා. බය වෙන්න එපා. මගේ කොල්ලෝ ওই වෙඩින් එකට එන්නේ නැහැ. ඇය නැවත නැවතත් මෙසේ කියන්නේ කෙසේද? එහෙනම් ගිහින් අයියට චෙක් එක මාරු කරලා සල්ලි ගිහින් දීපන්. යාර මොකක් හරි ඕන කමක් ඇති. දිගටම කල්පනා කරනවා. පව්. දිගටම මතක් වෙනවා ඇති. එයා එහෙමයි. හරි පුදුම කෙනෙක්. වාෂා උනේ හිරිවැටි කෙනෙක්. මේ කිසාවක් ඇයට අදාහගත නොහැක. හදවත ඇතුළාන්තෙන් දැවිමින් පිච්චිමින් තිබුණේ. නංගියේ මට අයියව එකපාරක් බලන්න ඕන. ඒත් එයා එළියට එන්නේ නැහනේ. ශීතා වාෂාගේ අත අල්ලාගෙනම කල්පනා කරන්නට උවයි. මං ගිහින් අයියා එළියට එවන්නම්. බය වෙන්න එපා. මට කතා කරනව නේද? ඔව් බුදු සරණයි. බුදු සරණයි. පරිස්සමින් ඉන්නක්කේ. කෙල්ල දෙන්න වැළඳගෙන මොහොතක් උන්නොයි. යන්නම් ප්‍රියාක්කේ. හොඳයි කෙල්ලේ. වාෂා හිරියටිය ගියාක් මෙන් ශ්වේතා යන ඇරු බලා උන්නාය. ප්‍රියංගදායගේ උරතලේ මතට සුරත් තිබි අමාරු වෙන්නේ.